සුබ දවසක් හැමෝටම Snap & Cook මගේ channel එකට අදත් ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද හදන්න යන්නේ දුන කෙසෙල් ගෙඩි වලින් හදන banana bread එකක්. ඉතින් මේ ගොඩක්ම ලේසියෙන් ගොඩක්ම ඉක්මනට හදාගන්න පුළුවන් banana bread recipe එක බලන්න. වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාට පාන් තැටියක් තිබුණත් නැත්තත් ගොඩක්ම ලේසියෙන් ගොඩක්ම ඉක්මනට මේ recipe එක හදන හැටි බලන්න. වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. इतना तब चैनल के सब्सक्राइब कर लंग सब्सक्राइब बटन एक बेल आइकन एक दिख में क्लिक कर ला दिखट मे चैनल के इन के आदर मत करना इतने गोडक मल ऐसी गोडक मसट हदागन पुला बनाना ब्रेड एक हदन है आप एक मणि में बलमु මුලින්ම හොඳට ඉදුන කෙසෙල් ගෙඩි තුනක් මම වාජනයකට දාලා හොඳට පොඩි කර ගන්නවා. ඉතින් මෙතනදිත් ඔයා කැමති කෙසෙල් වර්ගයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා පොඩි කෙසෙල් පාවිච්චි කරනවා නම් කෙසෙල් ගෙඩි 6ක් 7ක් වගේ මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අනිකරන අමුද්‍රව්‍ය සියල්ලම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ප්‍රමාණයන් එක්ක දාලා තියෙනවා. ඉතින් ඔයා හරියට මෙතනින් අනිකරන අමුද්‍රව්‍ය ටික බලා ගන්න. ඉතින් දැන් මම කෙසෙල් ගෙඩි ටික පොඩි කරගෙන ඉවරයි මේ වෙලේ සීනි කෝප්ප 3 කාලක් එහෙම නැත්නම් ග්‍රෑම් 150ක් මම අපේ කෙසෙල් ගෙඩියකට මේකට කර ගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට සුදු සීනි දුඹුරු සීනි කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා පාවිච්චි කරන කෙසෙල් ගෙඩි සීනි කෙසෙල් වගේ නම් ඔයාට මේ සීනි ප්‍රමාණය ග්‍රෑම් 50ක් වගේ අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සීනි ටිකත් හොඳට මික්ස් කරගත්තට පස්සේ මම දැන් බිත්තර එකක් අපේ මේ කෙසෙල් ගෙඩියකට මේකට කරගෙන හොඳට මික්ස් කර ගන්නවා. ඉතින් අපේ බිත්තරය හොඳට මික්ස් කරගත්තට පස්සේ මේ වෙලේ මම බටර් ග්‍රෑම් 75ක් බිය කරලා මේකට එකතු කර ගන්නවා. ඉතින් ඔයාලට බටර් වෙනුවට මාගරින් එහෙම නැත්නම් එළවලු තෙල් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා එළවලු තෙල් පාවිච්චි කරනවා නම් එළවලු තෙල් කෝප්ප 3න් 1ක් පාවිච්චි කරන්න ඕනි. බටර් ටික හොඳට මික්ස් වුණාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3න් 1ක් මම අපේ කෙසෙල් ගෙඩි මිශ්‍රණයටම එකතු කරලා හොඳට මික්ස් කර ගන්නවා. ඉතින් දැන් අපි ඉක්මනින්ම බලමු අපේ පිටි මිශ්‍රණය හදාගන්න විදිය. මම දැන් වෙනම භාජනයකට පාන් පිටි කෝප්ප 1ක් ආප සෝඩා තේ හැන්දක් ඒ වගේම බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරලා හොඳට මික්ස් කර ගන්නවා. ඉතින් පිටි ටික ඔක්කොම මික්ස් කරගත්තට පස්සේ පෙනේරයක් පාවිච්චි කරලා මම මේ ටික හොඳට එක සැරයක් හලා ගන්නවා. ඉතින් දැන් අපේ පිටි මිශ්‍රණය ලෑස්ති. දැන් අපි මේක ටිකෙන් ටික අපේ කෙසෙල් ගෙඩි මිශ්‍රණයට එකතු කරගමු. ඉතින් මම දැන් අපේ පිටි ටික අපේ කෙසෙල් ගෙඩි මිශ්‍රණයත් එක්ක හොඳට මික්ස් කර ගන්නවා. ඉතින් ඔයාලට බීට් එකක් පාවිච්චි කරලා වුණත් මේක ලේසියෙන්ම මික්ස් කර ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ බැටේ එක ලෑස්ති. ඉතින් මේ වෙලේ ඔයාලට බ්‍රෙඩ් පෑන් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ පාන් කැටියේ හොඳට තෙල් ටිකක් ගාලා මේ මම දානවා වගේ අඩට බේකින් ෂීට් එකක් දාලා අපේ බැටේ එක එකතු කර ගන්න. ඉතින් මේ වෙලේ අමතක කරන්න නැතුව ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් 15ක් වගේ ප්‍රීහීට් කර ගන්න. ඉතින් දැන් ඔයාට පුළුවන් අපේ මේ හදාගත්ත බ්‍රෙඩ් පෑන් එක දෙතුන් පාරක් හොඳට ටැප් කරලා විනාඩි 45ක් බේක් කර ගන්න. ඉතින් දැන් අපි බලමු බ්‍රෙඩ් පෑන් එකක් නැති කෙනෙක්ට මේක හදාගන්න පුළුවන් තවත් විදිහක්. ඉතින් ඔයාට පාන් කැටියක් නැත්නම් ඔයාට පුළුවන් අපි කප් කේක්ස් හදනකොට වගේ කප් කේක් පැටියකට අපේ බැටේකින් සමාන ප්‍රමාණයක් දාලා සෙල්සියස් 180ට ප්‍රීහීට් කරපු අවන් එකේ පැය භාගයක් හොඳට බේක් කර ගන්න. ඔන්න ඉතින් දැන් අපේ බනානා බ්‍රෙඩ් එක බේක් වෙලා ඉවරයි. ඉතින් මේ වෙලේ හරිම සුවඳයි. ඉතින් ඔයාලට පේනව ඇති අපේ මේ බ්‍රෙඩ් එක ගොඩාක්ම සොෆ්ට් බ්‍රෙඩ් එකක්. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒ වගේම ඔයා තවම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි බෙල් අයිකන් එකයි දෙකම ක්ලික් කරලා මේ වගේ රසවත් වීඩියෝ දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.